පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට අදාළව අධිකරණ අමාත්‍යවරයා 19 වෙනිදා පළ කළේ මෙවන් ප්‍රතිචාරයක්. මේක මේ අධිකරණය පිළිබඳව බරපතල ගැටලුවක්. මේ අධිකරණවල කරන දේවල් වලට මිනිස්සු බනින්නේ ආණ්ඩුවටයි අධිකරණ ඇමතිටයි. දැන් ඊයේ පෙරේදා මේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණේ අධිකරණයට දීපු ලයිට් වලින් මහේස්ත්‍රාත්වරයාගේ බංගලාවට ලයිට් අරන්. වතුර බටේටත් හොර එකක් දාලා අරගෙන ගරු කතානායකතුමනි. එතකොට ඒ අයට විරුද්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව ගත්ත පියවර මොකද්ද? මේ සියලු දූෂණ වැඩ අධිකරණ සේවා කොමිසම හරියට පරීක්ෂා කරලා බලන්නේ නැහැ. මේ දේශපාලන පක්ෂ ටික කොළඹ දිසාධිකරණයට බාර දෙන ගරු කතානායකතුමනි. දිසා විනිසුරුතුමාට කියන්න දේශපාලනවල පක්ෂවල නායකය වෙලා මේ ඔක්කොම පාලනය කරන්න කියලා. එයා තමයි බලධාරියා. මේක නතර වෙන්න ඕනේ මේ විකාරේ. දෙවින පුරා මහේස්ත්‍රාත්වරුන්ගෙන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ අත්සනින් මේ පිළිබඳව ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී අධිකරණ අමාත්‍යවරයා විසින් කළ වගකීම් විරහිත ප්‍රකාශය හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්වී ඇති බවයි. අමාත්‍යවරයාගේ විවේචනය අසත්‍යයෙන් සත්‍ය වෙන්කර නොගෙන අමාත්‍යවරයාගේ දේශපාලන පැවැත්ම අභියෝගයට ලක්කර ඇති නඩුකරවලදී අදාළ අධිකරණයේ ලබා දුන් තීන්දුවලින් අතෘප්තියට පත්වීම මත සැලසුම් සහගතව කරන ලද්දක් බව අධිකරණ සේවා සංගමේ මතය බවත් එම මාධ්‍ය නිවේදනයේ දැක්වුණා. මෙම මාධ්‍ය නිවේදනය මගින් සිය මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද කතානායක මහින්දයාපා අභිවර්ධන මහතාට ලිඛිතව පැමිණිලි කළා. එහි දැක්වෙන්නේ තමන් පාර්ලිමේන්තුවේදී හෙළි කළ අධිකරණ ක්ෂේත්‍රයේ සිදු ඇති සාපරාධී ක්‍රියාවන් පිළිබඳ සිදු කෙරෙන විමර්ශන කඩාකප්පල් කර යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ උත්සාහයක් එම මාධ්‍ය නිවේදනයේ නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා සිදු කරමින් සිටින බවයි. අධිකරණ සේවා සංගමේ සභාපති ලෙස කෑගල්ල දිසා විනිසුරු රුවන් දිසානායක මහතා සහ ලේකම් ලෙස ගල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා එම ලිපියට අත්සන් කර තිබුණා. ඉසුරු නෙත්තිකුමාරගේ විනිසුරුවරයා මීට පෙරද අදාළ සිද්ධි පිළිබඳ විමර්ශන කඩකපල් කිරීමට මාධ්‍ය නිවේදන නිකුත් කළ අයකු බව පවසන අධිකරණ අමාත්‍යවරයා අධිකරණ සේවා කොමිසමට ලියූ ලිපි එම කොමිසමට බහර දීමටත් පෙර එක්තරා දේශපාලන පක්ෂයක් ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවලදී පෙන්වූ බවත් පෙන්වා දෙනවා. ගල්ල මහේස්ත්‍රාත්වරයා ලෙස ඉසුරු නෙත්තිකුමාරගේ මහතා සිදු කරනු ලද නීති විරෝධී ක්‍රියා රාශියක පිළිබඳ ගල්ල අධිකරණයේ නීතිඥවරුන් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළත් කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගත් බව තමන් වෙත දන්වා ඇති බවත් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ඊට අමතරව තවත් කරුණු කිහිපයක් දක්වන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා 11ක් වූ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය නිසා ගෞරවනීය ලෙස කටයුතු කරන විනිසුරුවරුන්ගේ අභිමානය කෙලෙසීමට ඉඩ තිබිය නොහැකි බවද එම ලිපියෙන් දක්වා තිබෙනවා. ඉතා සුළු දෙයකට පවා ඇතැම් විනිසුරුවරුන්ගේ සේවය අත්හිටුවමින් ගජමිතුරන්ගේ වැරදි සංගවා තැබීම යුක්ති සහගත නොවන බවද පෙන්වා දෙන අධිකරණ අමාත්‍යවරයා සිය ලිපියෙන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ තමන් මුලින් සඳහන් කළ පරිදි සිය වරප්‍රසාද උල්ලංඝනය කළ අධිකරණ සේවා සංගමේ සභාපති සහ ලේකම් යන විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙසයි.